Smart Sound. අයුබෝවන්. ඔබ මේ එක්ව සිටින්නේ එෂාන් ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. මම එෂාන් ඩයස්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. වෙනදවාගේම අදත් රියානතුරු, අල්ලස් ගැනීම්, බස් ස්ට්‍රයික්, ලංකාවේ ජනගහනය නොදත් ඇමතිවරු පාර්ලිමේන්තුවට තේරීපත් වීම, පූර්ව දැනුම් දීමකින් තොරව ලයිට් කැපීම්, සෙල්ෆි මරණ, ලස්සන කෙල්ලන්ගේ ප්‍රොෆයිල් හැක් කිරීම්, ශිවානි අයයි කියා නයි පිටිපස යෑම් වෙනදා වාගේම අදත් සිදුවිය. ඒවා ප්‍රධාන ප්‍රවෘත්ති නොව ඒවා පුස් ඒවා වේ. එම නිසා අපි ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඨ වෙත යොමු වෙමු. එළඹෙන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද. පොල්විල් ගොඩින් මතු වූ කන්දක්. ලංකාවේ ප්‍රවෘත්ති නැරඹීම ප්‍රගුණ කිරීමට ඉන්දීය කලාකරුවන්ගේ නත්වැලක්. ප්‍රථම පුවත ඔබ වෙත ගෙනෙන්නේ දලනිය ඖෂධීය පානියයි. ඔබේ ජීර්ණ පද්ධතිය මැණික් අඟක් ගලා වසින්නාක් මෙන් නිදහස් කරන එකම ඖෂධය. සිරස්සල කිව්වට පස්සේ ඇඩ් දානවද ඔයි? තොපිලට තණ්හාව සල්ලි තණ්හාව නිසා ඇඩ් දානවා. යකෝ නිවුස් තියෙන විනාඩි 15. දෙදස් දාස වර්ෂයේ අගභාගයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අද පෙරවරු 7ට ආරම්භ විය. ඒත් අප එෂාන් ටීවී නිවුස් කණ්ඩායම එතැන්ට සපමෙනියේ දවල් ආහාරයනුත් පසුවයි. මන්දයත් ලංකාවේ මන්ත්‍රීවරුන් වෙලාවට එන්නේ නැති බව ඔවුන් දන්නා නිසා. ඒ කෙසේ වෙතත් හාහා පුරා කියලා දහවල් තුනින් පසුව ඇමතිවරියන් සහ ඇමතිවරුන් දැක්වූ ප්‍රතිචාරයයි මේ. ඇත්තටම කියන්න මම ඡන්දේ ඉල්ලන්නේ මේ ලංකාවේ සංස්කෘතිය ගැන බලලා හිටන්. මට මතකයි එක්තරා සංගීත සංදර්ශනයකදී හිටන් මේ ගැහැණු ළමෙක් තමුන්ගේ බ්‍රෙෂියර් එක ගලවලා හිටන් විසිකලා ඒ සංගීතඥයාට. මට එතකොට හරි තරහක් ගියේ හිටන්. ඒ මිනිසුන්ට අපි බූවල්ලෙන් හිටන් තලන්ඩ ඕන. අයුබුවන්, මට ඔගොල්ලෝ ඡන්ද දෙනවා නේද? ඒත් මෙහෙමයි, මම ලංකාවේ ජනගහනය දන්නේ නැහැ. ඒත් මට ඡන්දය දෙන්න. හරිද? ඔයාලා ඉතින් හොයන්නේ ලස්සන විතරයිනේ. මොලේ තියෙනවද කියලා නෙමෙයිනේ. මට ඔයාලා ඡන්දය දුන්නොත් මම හැම දීවරයෙක්ටම දෑ කැති ලබා දෙනවා. අඩ මොක වීඩියෝ කරන්නේ? මොක වීඩියෝ කරන්නේ? ගස් බැඳිනවා දැනගන්නේ ඕක වීඩියෝ කරොත්. හරිද? ඔක අයින් කරලා දානවා. අයින් කරලා දානවා. කැමරමැන්ට තුවාලද? ඌව ගස් බැඳද? සෝභා සෞන්දර්ය අතින් ලංකාව සර්ව සම්පූර්ණ රටකි. ඇලදොල, ගංගා, සාගර, කඳුනිම්න ආදිය අප රට ලස්සන කරයි. අද අපට වාර්තා වන්නේත් එක්තරා උස් ස්ථානයක් පිළිබඳවයි. මේ පිහිටා ඇත්තේ පොල්විල් ගොඩ නම් ග්‍රාමයයි. මේ නැරඹීමට බාල මහලු පවුලේ සැවොම කිසිම වයස් භේදයකින් තොරව එනවා කියලයි අපිට වාර්තා වී ඇත්තේ. මෙම ස්ථානයේ වට ප්‍රමාණය වර්ග ආදිවලින් සීමා කිරීමට නොහැක. මන්දයත් මේ දවසින් දවස දවසින් දවස වර්ධනය වන නිසා. හරි, අපි අගය කළා ඇති. මෙම ස්ථානය ඔබ එදා මෙදාතුරු නොදුටු කපුරු සඳුන් කුණු කන්දයි. මිනිසුන් කවදාවත් හිස් අතින් නොවෙන ඒත් හිස් අතින් යන ලංකාවේ එකම ස්ථානය. ජෛව විවිධත්වෙන් හෙබි සත්ව ලෝකයේ උල්පත ලෙස හඳුන්වන ස්ථානයයි මේ. ඔබට මෙහි පැමිණීම අපහසු නොවේ. පොල්විල් ගොඩ මං සන්ධියට ඇවිත් හොඳ උස්මක් ගැනීමෙන් කිලෝමීටර 20ක් එහා ඇති මේ ස්ථානය ඔබගේ නාසයට හඳුනාගත හැක. අවවාදයයි පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. 2016 වසරේදී එෂාන් ටීවී නාලිකාව විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුණේ ලාංකික තරුණ තරුණියන් ප්‍රවෘත්ති නැරඹීම 62%කින් අඩු වී ඇති බවයි. මෙයට හේතුව අනාවරණය නොවුනද ඉන්දීය කලාකරුවන් මෙම ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට අපට අත්වැලක් වන බව අපට ආරංචි විය. ඔබ කැමති ශිවාන්‍යා නිවුස් කියනවාට නම්
ETV හිස්තැනක් snake type කළ 1234ට SMS කරන්න. ඔබේ මනාපය ස්වප්නාට නම් ETV හිස්තැනක් police type කළ 1234ට SMS කරන්න. ඔබේ මනාපය ඉෂිතාට නම් ETV හිස්තැනක් ඉෂි අම්මා type කර 1234ට SMS කරන්න. ඔබේ මනාපය මම නිවුස් කියනවාට නම් SMS නොකර ඉන්න. Eshan TV News අදට එපමණයි. ඔබට ස්තුතියි. ආයුබෝවන්.